බල්ක් කරන්න අනිවාර්යෙන් ගයිස් මේ කෑම අනිවාර්යෙන් ඕනම ට්‍රේනර් කෙනෙක් අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් කරන මීල් ප්ලෑන් එකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මීල් ප්ලෑන් එක මෙමෙ ලොකඩ කම්ප්ලෙක්ස් කරගන්න ඕනේ නැහැ මීල් ප්ලෑන් එක හදා ගන්නකම් සාමාන්‍යව වගේ මයින්ඩ් එකේ තියා ගන්න ඕන කන්න ඕන කෑම මොනවද කියලා හොඳම කෑමට යත්තම මම කියන්නේ ෆස්ට්ම කෑම එක තමයි ඕට්ස් ඕට්ස් කියන්නේ හොඳම ප්‍රෝටීන් සෝස් එකක් ප්ලස් කාබ් සෝස් එකක් ඕට්ස් ඩ්‍රයි ඕට්ස් උත් ගන්න සමානකයි කිදලා තඹලත් ඒක කනවා සෝ ඕට්ස් කියන්නේ හොඳම කෑමයක් ඕට්ස් ඔයගත්දී ඔය ලේබල් එකේ න්‍යූට්‍රිෂන් ලේබල් එකේ බලන්න පර් සර්වින් කීයක් වාට් ප්‍රෝටීන් හම්බ වෙනවද කීයක් කාබ්ස් හම්බ වෙනවද කියලා පර් සර්වින් කියන්නේ ඒකේ තියෙන සර්වින් සයිස් එක සමහර කරලා කාබ්ස් දිනවා සමහර කරලා ටේබල් ස්පූන් සමහර කරලා ස්පූන්ස් දිනවා ඒ සර්වින් අනුව තමයි ඔයාලට ප්‍රෝටීන් හරි කාබ්ස් හරි හම්බෙන්නේ වයි සර්වින් එක ඩබල් ගත්තොත් ඒ ප්‍රෝටීන් ගානට තව ඩබල් එකක් මේ තව ප්‍රමාණයක් එකතුලා තමයි ඒ ප්‍රෝටීන් ප්‍රමාණය හම්බ වෙන්නේ ෆස්ට්ම ෆුඩ් එක ඕට්ස් දෙවෙනි ෆුඩ් එක eggs ඒක අනිවාර්යෙන් දන්නවනේ විතර ඉතින් කොහොමත් ඉතින් හොඳම ප්‍රෝටීන් සෝස් එකක් දැනට තියෙන කිසි තැන දැන් ලංකාවේ මේ කෑම ගණන් යන විදිහට ප්‍රෝටීන් සෝස් එක දැන් ගන්න ටිකක් සාමාන්‍ය ඒ කියන්නේ මේ ජොබ් එකක් සාමාන්‍ය කරාට කොල්ලෙක් ජොබ් එකක් කරනකොට නම් පොඩ ෂේප් එකක් දාන්න පුළුවන් හැබැයි සමහර ස්කූල් යන කොල්ලන්ට එම අමාරු හැබැයි මේම ලයික මනි වයිස් එක කියන්නේ සල්ලි වශයෙන් ඉෂුව එකක් නැත්තම් මොකක් හරි එහෙම අවුලක් නැත්නම් ඔයාලට හොඳට ප්‍රෝටීන් සෝස් අරන් කෑම වලින්ම ගිම ගන්න පුළුවන් බැරිකමක් නැහැ මේ සල් ඒ කියන්නේ මුදල් ආර්ථික වශයෙන් ඉෂුව එකක් තිබ්බ හෝ නැතා කියලා ගිව් අප් කරන්න එපා පුළුවන් ප්‍රමාණයකට මේ පුළුවන් ප්‍රමාණයට කැමර හරියගෙන පුළුවන් ප්‍රමාණයට සෙල්ලම් කරන්න අනිවාර්යෙන් ඔය තීරණයට ඔය ඉන්න තත්ත්වයට අනිවාර්යම ප්‍රොග්‍රෙස් එක බලන්න පුළුවන් විතර කියන්නේ හොඳ ප්‍රොටීන් සෝස් එකක් විතර බල් කරන කට්ටිය අනිවාර්යයෙන් කරනවා දවසට විතර සාමාන්‍යයෙන් දවසට විතර පහක් විතර පහක් කියන්නේ කහමද කහමද දෙකක් එක්ක අනිත් එක සුදුමත් තුන විතරයි කහමද ඩිකන් දෙපා කියන්නේ බිකෝස් ඔෆ් කොලෙස්ටරෝල් ලෝ ටිෂු එක තියෙනවා කියලා කියන්නේ හැබැයි ඒක සයන්ටිෆිකලි තාම කිව් වට ප්‍රූව් වෙලාම නැහැ හේතුව හරියට සෙල්ලම් කරන කෙනෙක් ඒ ඔව බර්න් කරනවා කැලරිස් බර්න් කරන නිසා හරියට සෙල්ලම් කරන කෙනෙක් අනිවාර්යෙන් කැලරි බර්න් කරනවා සයන්ටිෆිකලි තාම 9 තාම 50-50 වගේ තමයි කියන්නේ ඒක ඒත් අපේ කෝරට කෝකට ඇඟට හොඳ නිසා ඒ එග්ස් වලට සාමාන්‍යයෙන් ගද්දි 3 egg whites 2 egg yolks ගන්න කහම දෙකයි සුදුමත් තුනයි සාමාන්‍ය වාට වැඩි ප්‍රෝග්‍රෑම් කරන සුදුමත් තවත් හොඳයි වාට තව ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි ඒක හොඳයි තුන්වෙනි එක තමයි මස් මාළු ඉතින් කොමත් ලීන් ප්‍රෝටීන් සෝස් එකක් දැන ගන්න තියෙන මස් වල චිකන් බ්‍රෙස්ට් එක තමයි සාමාන්‍ය ලීන් ප්‍රෝටීන් සෝස් එකක් විදිහට ගන්නෙ හැබැයි චිකන් තයිස් එහෙම ගත්ත කියලා අවුලක් වෙන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් ෆැට් එක තිබ්බ කියලා මිෂුව කරන බල්ක් කරද්දී අපිට ෆැට් එකක් අවශ්‍යයි ෆැට් එක අනිවාර්යෙන් අවශ්‍යයි අපේ දිනදා ජීවිත වැඩ කරගන්න ෆැට් එක අඩු කරා කියලා ෂ්‍රෙඩ් බල්ක් කරද්දී ලීන් බල්ක් එකක් කරාට කමන්නේ හැබැයි ෂ්‍රෙඩ් කරන්න කියලා හිතාගෙන ඒ කියන්නේ කැපෙන්ඩ සික්ස් පැක් සදා ගන්න ඕනේ කියලා බල්ක් කරන්න එපා. වාටේ ප්‍රොසෙස් එක කරන්න පුළුවන් පොඩ්ඩක් ඉවසගෙන කරන්න ඕනේ. මෙමය. ඒ කියන්නේ ලොකුවට කාබ්ස් ප්‍රමාණයක් ෆැට් ප්‍රමාණයක් ගන්න එපා. යුනයිටඩ් ස්ටේට්ස් දෙකම බැලන්ස් කරන් තමයි යන්න ඕනේ බල්ක් කරද්දී. මම ස්කෝලේ යද්දී මම ස්කෝලේ බල්ක් කරද්දී මම ස්කෝලේ මම බල්ක් කරද්දී මම කිලෝ තිබ්බේ 85ක් 85 කිට්ටු වල තිබ්බා 85ක් 90ක් කිට්ටු වල තිබ්බේ. මේ ෆුඩ් සෝස් එක මම හෙට පාවිච්චි කරා ස්කෝලේ යන කාලේ. හේතුව මේක මට ගන්න තිබ්බ ලාබෙට ගන්න තිබ්බ ෆුඩ් සෝස් එකක්. හැබැයි දැන් ටිකක් ගන්න. චුට්ටක් ගන්න. හැබැයි දැන් අනිත් කැමත් එක බාදී තාමත් ඒක චුට්ටක් ලාබයි. රටකජු. රටකජු කියන්නේ ගොඩක්ම හොඳ ෆැට් එකක් ප්ලස් ප්‍රෝටීන් සෝස් එකක්. ෆැට් එකකුත් තියෙනවා. ෆැටුත් තියෙනවා. ඒක ෆැට් එක තමයි ප්‍රෝටීන් සෝස් එකකුත් තමයි. මම කියන්නේ සාමාන්‍යයෙන් ක්ලාස් යද්දී කියන්නේ මම ස්නැක් එකක් විදිහට ගන්න එක. සාමාන්‍යයෙන් මම මීල් එක අරගෙන ඊට පස්සේ නිකන් මම ක්ලාස් එක කරනවා. ක්ලාස් එක ඉඳගෙන මම රටකජු ටිකක් අරගෙන කාරිනවා. සෝ ඒක අතිරේක ප්‍රෝටීන් වාෂ් ප්‍රෝටීන් ප්ලස් ෆැට් එකක් තමයි ඒක වැටෙන්නේ. ගොඩක් මේක ඇඟට හැමුණාට හොඳයි. මොනාර නට්ස් ජාතක කන්දු නැතුනේ මේ. සෝ ප්‍රෝටීන්ම කියලා මේව කරන්නත් තිබ්බා. ෆැටුත් හරියට වට ගන්න ඕනේ. ඔය කාබ්ස් ටිකත් හරියට වට ගන්න ඕනේ. ඇඩිෂනල් ෆුඩ් එකක් තමයි ඔකට ගන්න පුළුවන්. මේක නෑ අතුම කිව්වොත් මමත් මේක එක්ස්පීරියන්ස් වලින් කියන්නේ. සාමාන්‍යයෙන් ගන්න පුළුවන් හොඳම ෆුඩ් එක තමයි පොලොස්. පොලොස් කියන්නේ සාමාන්‍ය ප්‍රෝටීන් කාබ්ස් වල ගොඩක් බහුල දෙයක්. හේතුව සාමාන්‍ය ඇඟේ ලේ වඩන්න පවා කෙනෙක් සාමාන්‍ය ડોක්ටර්ස් වරවා කියන දෙයක් තමයි පොලොස් හරි නැත්නම් හරක් මාසරි කන්න කියන එක. සෝ පොලොස් කියන්නේ ඇත්තම කිව්වොත් සුපර් ෆුඩ් එකක්. සුපර් ෆුඩ් එකක් කියලා තමයි කියන්නේ පිට රටක්. හේතුව ඒක ගොඩක් යූස් තියෙන නිසා. න්‍යූට්‍රිෂන් පැත්තෙනුයි වෙනම එක අපිට ෆුඩ් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙනම මෙලොලෝ කිර පාවිච්චි කරන්න පුළුවන් ඒ ගොඩක් යූස්ෆුල් ගොඩක් දේවල් තියෙන නිසා තමයි සාමාන්‍යයෙන් කෑම හොඳයි කියන්නේ. තවත් එක කාබ්ස් ප්ලස් ප්‍රෝටීන් සෝස් එකක් තමයි ඔකට ගන්න පුළුවන්. කිඩ්නි බීන්ස් කියලා කියන මම හිතන කිඩ්නි බීන්ස් ඒ කියන්නේ කෞපි කෞපි තව මුංගට වර්ග තිනවා කෞපි සාමාන්‍ය ප්‍රෝටීන් වලින් සාමාන්‍ය ප්‍රෝටීන් සෝස් එකක් විතර හොඳට ඇඟට ගන්න පුළුවන් දෙයක් ලාබෙට
සාමාන්‍ය කණ්ඩා පිරියා වෙන ප්‍රමාණය පොඩක් වැඩි බිකෝස් ඒකට ඉතින් වෙනම පුලි මාසෙත් දරන්නුනේ පොල් දාන්නත් උන දිනදාරතේ පොඩ්ඩක් ඉතින් සැක්‍රිෆයිස් එක කරන්න චුට්ටක් හරි මේ ඔයගොල්ලෝ රහ විදියට හදාගන්න පුළුවන් නම් හැබැයි මෙහෙමයි ටාගට් එකට එනවා නම් ඔයාලට ඇත්තම කිව්වොත් රහ බලන්න ඕනෙත් නැහැ ගයිස් මේ කලු channel එකක් subscribe කරන්න like එකක් කිමු දෙන්න පොඩි support එකක් දෙන්න මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකෙන් ආන්න no issues මම අනිවාර්යෙන් reply කරනවා yeah so peace out